නිරෝධායන ඇඳරි නීතිය මුලින්ම ආරම්භ කරේ ඔක්තෝබර් මාසේ 4 වෙනිදා. දැන් මේ වන විට සති 5කට ආසන්න කාලයක් ගත වෙලා තිනවා. කෙසේ වෙතත් එම ආරම්භ කරන ලද නිරෝධායන ඇඳරි නීතිය අද දින උදෑසන 5න් අවසන් වුණා. ලංකාවේ පොලිස් බල ප්‍රදේශ 118ක් ආශ්‍රිතව වරින් වර නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක වුණා. කෙසේ වෙතත් අද දිනේ සිට නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. නමුත් විශේෂිත ප්‍රදේශ පොලිස් බල ප්‍රදේශ 25ක්, එවැගේම කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශය සහ පානදුර කොට්ටාශේ ග්‍රාම සේවක අසමක් හුදෙකලා කර තිබෙනවා. මේ නිරෝධායන ඇඳිරි නීති ඉවත් වුණත් මේ ප්‍රදේශ ලොක්ඩවුන් නැත්තම් හුදෙකලා කිරීමකට ලක් කර තිබෙනවා. මෙසේ හුදෙකලා කිරීමකට ලක් කර තිබෙන්නේ ඒ ප්‍රදේශයේ ආසාදිතයෝ වැඩි නිසා, ආසාදිතයෝ වැඩිපුර බිහිවන නිසා. ඒ අනුව ඒ ප්‍රදේශයේ ආසාදිතයෝ මෙසේ හුදෙකලා කර තිබෙන්නේ ඒ ප්‍රදේශයෙන් ආසාදිතයින් බිහිවෙච්ච නිසා, එවැගේම තවදුරටත් බිහිවීමට අවස්ථාව තිබෙන නිසා, ඔවුන් මගින් අනික් ප්‍රදේශවලට මේ රෝගය පැතිරීමට අවස්ථාව තියෙන නිසා. ඒ අනුව හුදෙකලා කිරීම යන සිද්ධාන්තයේ නැත්නම් ලොක්ඩවුන් කිරීම යන සිද්ධාන්තයේ මූලික අරමුණ වන්නේ කිසිවෙකුට එම ප්‍රදේශ ඇතුළට යන්න බෑ, එවැගේම කිසිවෙකුට ඒ ප්‍රදේශවලින් පිටතර පැමිණීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේක තමයි හුදෙකලා කිරීම නැමැති සිද්ධාන්තයේ මූලික අරමුණ වන්නේ. කෙසේ වෙතත් අපි දන්නවා ඒ ප්‍රදේශයේ තියෙන සෞඛ්‍ය රෝහල් යම් කිසි ප්‍රදේශයක තියෙනවා නම් ලොක්ඩවුන් කරන ප්‍රදේශයක ඒවා පවත්වාගෙන යන්න ඕනේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල. ඒ වගේම අනිකුත් මහජනතාවට තමන්ට එදිනදා ජීවත් වීමට මූලිකම අවශ්‍ය වෙන ජලය, විදුලිය, ආහාර මේ වගේ දේවල් පවත්වාගෙන යාම අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ සඳහා එවැනි ආයතනවල සේවක සේවිකාවන්ට යම් එම ප්‍රදේශවල ඉන්න අවසර ලබා දීමේ යම් ක්‍රමවේදයක් සකස් කර අද දින ඇතුළත ප්‍රකාශනපත් කිරීම නියමිතව තිබෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ යම් කිසි ආකාරයක BUI නැත්නම් අපනයන සංවර්ධන මණ්ඩලයේ කර්මාශාලාවක් තියෙනවා නම් එය, ඒ වගේම මාධ්‍ය ආයතනයක් තියෙනවා නම් ඒවත් පවත්වාගෙන යාම වැදගත් වෙනවා. ඒ සඳහාත් යම් ක්‍රමවේදයක් සකස් කර අවසරපත් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ සියල්ල සිදු කෙරෙන්නේ නිරෝධායන රීතීන් යටතේ. ඊට පටහැනිව අනිකුත් ආයතන විවෘත කිරීම, පවත්වාගෙන යාම, ඒ වගේම කඩසාප්පු විවෘත කිරීම සපුරා තහනම් වෙනවා. කෙසේ වෙතත් ඒ ප්‍රදේශ ඇතුළත ඩිලිවරි සේවා පවත්වාගෙන යාමට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා. මහජනතාවට විශේෂම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ පිසු ආහාර ලබා ගැනීම සඳහා මේ ඩිලිවරි සේවා පැවැත්වෙනවා. මේ ප්‍රදේශ හරහා ගමන් කරන්න පුළුවන්. මේ ප්‍රදේශ තුල නැවැත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. දුම්රිය හෝ බස් රථ හෝ වෙන කිසිම පොදු ප්‍රවාහන සේවයක්, ඒ වගේම පුද්ගලික ප්‍රවාහන සේවයක් මේ ප්‍රදේශවල මාර්ග බාධක යොදා තිබෙනවා. මේ ප්‍රදේශවලට ඇතුළුවීම පිටවීම දැඩි ලෙස සීමා කර තිබෙනවා. ඊට අනුගතව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ලංකාවේ පොලිස් බල ප්‍රදේශ 494ක් තියෙනවා. 25ක් තමයි මේ ආකාරයට ලොක්ඩවුන් කර තිබෙන්නේ. නමුත් ඉතිරි ප්‍රදේශවල කටයුතු නිරෝධායන රීතීන් වලට අමතරව සාමාන්‍ය තත්ත්වයන් යටතේ පවත්වාගෙන යාමට පුළුවන්. Breaking.lk